දැන් මේ හාල් කන ජනතාවට නිතරම අපිව චෝදනාවට ලක් වෙනවා වීහංගම් ඉන්නවා හාල් ලංගම් ඉන්නවා රටේ ජනතාව මේ චාට් එක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ රට යන්න සල්ලි හොයාගන්න ඉඩම විකුණ ගන්න බැරි වුණානේ අයියෝ දැන්ම දාන්න කොටසත් market.lk එකට මතකනේ නැති දෙයක් නැති තැනක් මේ වෙලා තියෙන්නේ මේ කන්නේ වැඩියෙන් වැඩ කරපුවා මිල අඩු වෙනවා ඒක නිසා ඊළඟ කන්නේ අඩුවෙන් අඩු කරනවා වැඩ කරනවා අඩුවෙන් වැඩ කරාට පස්සේ මිල වැඩි වෙනවා ආපහු AB වර්ගේ ආයෙත් ඉතින් වැඩි කරනවා මෙන්න මේක තමයි අපිට ජනතාවට ඒකාකාරී විදියට එක මිලකට ක්‍රමවේදයකට හාල් සපයන්න බැරි හේතුව වී නිෂ්පාදනයේ තියෙන මේ විසමතාවය. ඉතින් මේක අතිගරු ජනාධිපතිතුමාට මා විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා ඔබ බලාපොරොත්තු වෙන මේ රටේ සංවර්ධනය ඔබ බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් සා සම්බන්ධව ඒ බත් බත් නිපදවන්න ඒකට දහදු සියලු දේ ඒ විඳලා ශක්තියක් වෙන අපේ රටේ ගොවි ජනතාව මේ සියල්ල සමග සාකච්ඡා කළා විශේෂයෙන්ම ලබන කන්නේ පෝරසානාධාරයක් දුන්නා ඒ පෝරසානාධාරට සාපේක්ෂව තවත් ගොවියන්ට ඒ සානාධාර දීලා විතරක් නම් මදි කියන එක තමයි මගේ හැඟීම විශේෂයෙන්ම ගොවි ණය නම් කපා හැරිය යුතුමයි කළා අලුත් කණ්ඩායමක් විදියට මේ සහනාධාර රජයකට හැමදාම දෙන්නත් බෑ මේ අවස්ථාවේ මේ සමත්ත සමාජය ගොඩනැගීම සඳහා ගොවියන්ට පමණක් නෙවෙයි සමත්ත රටේ ජනතාවට යම් යම් පහසුකම් සැපය යුතුමයි විශේෂයෙන්ම අපි බැංකු සමග ගණදෙනු කරන පිරිසක් වශයෙන් පහුගිය රජයේ හිටපු ජනාධිපතිතුමා IMF එකේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න බැංකුවලට විතරක් හානියක් කරන්නේ නැතුව සමත්ත ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන් උපරිම හානිය කළා රටේ සමත්ත සේවකයන්ගේ අර්ථසාධ කර්මවලට අත තියලා තමයි බැංකු බේරලා මේ වැඩේ කරේ දැන් එහෙමනම් බැංකු එහෙම බේරා ගැනීම තුළ ඒ ගත්ත ක්‍රියාමාර්ගයට මම එකගයි මොකද බැංකු කඩාවැටුනොත් රටක් දුවන්න බෑ හැබැයි දැන් බැංකු වලටත් තියෙනවා සමාජ වගකීමක් ගොවියාගේ සිට ව්‍යාපාරිකයාගේ සිට රාජ්‍ය සේවකයා සාමාන්‍ය මිනිහාගේ ඒ තත්ත්වය තුළ තමුන්නාන්සේලාගේ අපේ ව්‍යාපාර අපි මේ විදිහට රජයට සහයෝගයක් දක්වලා වැඩ කරනවා නම් මේ රටේ බැංකුද අනිත් සියලුම ව්‍යාපාරිකයින්ද තමුන්ගේ ව්‍යාපාර කටයුතු සමත්ත සමාජ ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහාත් විශේෂයෙන් රජයට සහයෝගයක් දීලා සමත්ත සමාජයේ සෑම අංශයක්ම ගොඩනැගීම සඳහා බැංකු අනිවාර්යයෙන්ම කැපවිය යුතුමයි පොලිය අඩුවිය යුතුමයි බැංකුමේ කැපකිරීම කළ යුතුමයි තමුන්නාන්සේලා මම බැංකුවක ලොකු ගනුදෙනුකාරයෙක් නමුත් පහුගිය අවුරුදු 4ක කාලය තුළ මට විතරක් කිසිම ව්‍යාපෘතියක් නොකර එකතු වුණ පොලි ප්‍රමාණය බිලියන 2කමාරක් බිලියන 2කමාරක් මේ හෝටලය හදන්නත් ජීලා තියෙන කෝටි 25ක් බිලියන 2කමාරක් මට පොලි වශයෙන් එකතු වුණා මම මොන ප්‍රශ්න වුණත් ඇත්ත කතා කරන කෙනෙක් ඒ මගේ ආයෝජන වල හුඟක් ආයෝජන බැංකු ණය ලබාගෙන තියෙන තුනෙන් එකක් සමහර ඒවා 150ක් නමුත් සාමාන්‍ය බැංකුවක් ඕන ව්‍යාපෘතියකට 165ක් ණය දෙනවා තුනෙන් එක ගත්ත මට බිලියන 2කමාරක් ගෙවන්න වුණා නම් ඒ ව්‍යාපාර සඳහා තුනෙන් දෙකක් ගත්ත අය ගැන ඊට වැඩිය ගත්ත අය ගැන සමාජයේ ඔබලා විනිශ්චය කළ යුතුයි. එවැනි ආර්ථික පසුබිමක් මේ ආර්ථිකය ගොඩනගන්න මිනිස්සුන්ට අඩුවට පාර්ලිමේන්තුවට හාල් දීලවත් ගොවියන්ට පොහොරසානාධාරය දීලවත් රජයට උපදෙස් දෙනවා නෙවෙයි රජයට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඇති වෙන්න හරි නැති වෙන්න හරි මේ සැරේ කරන්න පුළුවන් උපරිම දේවල් රජයට සහයෝගයක් වශයෙන් කරන්න මම තීන්දුව කරලා තියෙනවා. අපි හැමදාම ජීවත් වෙන්න අපිට මේ ශක්තිය තියෙන අවසාන කාලෙ වෙන්න ඕනේ මේ. ඒක නිසා මේ රට ආර්ථික වටේ මේ වැටලා තියෙන වැටිල්ල ගොඩ ගන්න එක මට ව්‍යාපාරික අසින් මම දකින කෙනෙක් විදියට මේක හරිම අමාරුයි. මේක රජයේ
ජනාධිපතිවරයෙකුට කරන්න බෑ. ආණ්ඩුවක් පිටවල කියලා නම් පක්ෂකට මේ කරන්න බෑ. මුළු පාර්ලිමේන්තුවේ ඔක්කොම දේශපාලන පක්ෂ නායකයන් එකතු වුණත් මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ. මේ අභියෝගයට කැපවීමෙන් උවමනාවෙන් සමත්ත වැඩපිළිවෙලක් තුලින් ඒ තියෙන දේශපාලන නායකත්වය සමග එකතු වෙලා අපේ ප්‍රශ්න කතා කරලා අපේ දේවල් විසඳා ගන්න මෙම්ම අපේ ප්‍රශ්න විසඳනකොට සමත්ත සමාජයේ අනිත් කෙනාට වෙන්නේ මොකද්ද කියන එකත් හරියට අපි බලලා තීන්දුව තියන්න ගත යුතුමයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.